සුබ දවසක් වේවා ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් නිරායිස් YouTube channel එකට පිළිගන්නවා. අඩු වියදමින් ලාභෙම ලාභෙට අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා මේ දවස්වල රස්නෙට ඔයාලට හදාගෙන බොන්න පුළුවන් පානයක් ගැන තමයි කියලා දෙන්නේ. මේක ඔයාලට ඇඟ නිවෙන්න බොන්න පුළුවන්. හරිම රසයි මේක. ජෙලි අතුරු පසට කැමති අයට මේක බත් කාලා බොන්න තියාගන්නත් පුළුවන්. මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා දවස් 3ක් 4ක් වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. මේ තියන්නේ ජෙලි ටික සෙට් වෙන්න දාන පොඩි පොඩි බෝල් ටිකක්. මම ඒකේ පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඔයාලට මේකේ බටර් ටිකක් ගා ගන්නත් පුළුවන්. මේ වලඳට මම වතුර මිලිලීටර් 500ක් දා ගන්නවා. මෙෂරින් කප් වලින් නම් 2යි. ඔයාලට අඬු කෝප්ප දෙකක් වුණත් වතුර ගන්න පුළුවන්. ඒකට මම ජෙලටින් මේස හැඳි 1යි දාන්නේ. මේ තියෙන්නේ මම කලින් භාවිතා කරලා ඉතුරු වුණ ජෙලටින් ටිකක්. ඒකේ මේස හැඳි 3 කාලක් වගේ තියෙනවා. ඉතින් අලුත් පැකට් එකක් කඩලා මම තව මේස හැඳි කාලක් මේකට දා ගන්නවා. ජෙලි පැකට් එක රුපියල් 100ක් දීලා පාටින් පාට ගන්නවට වඩා ඔයාලට මේ විදිහට ජෙලටින් ගෙනල්ලා තියාගත්තාම අවශ්‍ය කරන පාටකට හදා ගන්න පුළුවන්. රුපියල් 385 පැකට් එක තමයි මම ගන්නෙ. ඒකේ මේස හැඳි 3 හමාරක් විතර තියෙනවා. ජෙලටින් ටික ලිපේ තියන්න කලින් හොඳට දිය කරන්න ඕනේ. ඊට පස්සේ අඩු ගින්දරේ ලිපේ තියලා ටිකක් රත් කරගන්න ඕනේ. මේකට මම සීනි මේස හැඳි 4ක් විතර දානවා. මේ බලන්නකෝ ජෙලටින් ටික දැන් දිය වෙලා තියෙනවා, සීනි ටික දිය වෙලා තියෙනවා. ඉතින් මේක මම දැන් ලිපෙන් බා ගන්නවා. මේ වතුර නටවන්න ඕනේ නැහැ. රත් වෙලා සීනි ජෙලටිනුයි දිය වුණාම හොඳටම ඇති. ජෙලටින් මිශ්‍රණය ලිපෙන් බාලා මේ විදිහට බෝල් තුනටම මම සමාන කොටස් වලට බෙදලා දා ගන්නවා. ඔයාලට කැමති නම් මේකට එසන්ස් වර්ග දාගන්න පුළුවන්. මං අන්නාසි එසන්ස් එක බනානා එසන්ස් එකෙන් ටික ටික මේකට දාගන්නවා. අනිත් එකට මම වැනිලා ටිකක් දාගන්නවා. මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. මම දැන් මේකට පාට 3කින් ෆුඩ් කලර් දාගන්නවා. ඔයාලා කැමති නම් ඔයාලට ස්වාභාවික ෆුඩ් කලර් ගන්න පුළුවන්. ඔයාලට වදමල් වලින් දම් පාට හදාගන්න පුළුවන්. නිල් කටුළු මල් වලින් නිල් පාටයි දම් පාටයි දෙකම හදාගන්නත් පුළුවන්. ජෙලි ටික සෙට් වෙන්න මම පැය 2ක් විතර මේ ටික ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මේ පැය 2කට පස්සේ තමයි මම සව ටික තඹ ගන්න හදන්නේ. වතුර මිලිලීටර 350ක් දා ගන්නවා. මේකට මම වැඩි සව දාගන්නේ නැහැ. වතුර ටික ඉක්මනටම නටන නම් පියනෙන් වහලා ලිපේ තියන්න ඕනේ. මේ බලනකො වතුර ටික නටනකොට මම මේකට සව මේස හැඳි 2ක් දා ගන්නවා. මේකට මම ලුණු ටිකක් එකතු කර ගන්නවා. මේකට මම සීනි වැඩිපුර දාගන්නේ නැහැ. සීනි මේස හැඳි 2යි දාගන්නේ. සව ටික හොඳටම තැම්බෙනකල් ලිපේ තියලා තියන්න ඕනේ. අඩු ගින්දරේ විනාඩි 7-8ක් තියන්න. එතකොට සව ටික හොඳට තැම්බෙනවා. ඊට පස්සේ මම මේකට මිලිලීටර් 450ක් එළකිරි එකතු කරගන්නවා. ඔයාලට කැමති කිරි වර්ගයක් එකතු කරගන්න පුළුවන්. පිටිකිරි මේස හැඳි 2-3ක් උණු වතුරට දිය කරලා එකතු කරගන්න පුළුවන්. නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. මේ කිසි දෙයක් නැති කෙනෙකුට පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. ඔයාලට මේ කිරි මිශ්‍රණය ටිකක් කුකුවට ගන්න ඕනේ නම් කෝන්ෆ්ලා මේස හැඳි 1ක් මේ කිරියකට දිය කරගන්න. ඊට පස්සේ මේ විදිහට කිරියක චුට්ට චුට්ට තමයි දාලා කලවම් කරගන්න ඕනේ. මේ කිරියක දාන වෙලාවේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න. මම මේකට කෝන්ෆ්ලා මේස හැඳි එකක් දිය කරගෙන තියෙන්නේ. කිරි ටික යන්තම් රත් වෙලා නටනකන් ලිපේ තියාගන්න. ටිකක් බුබුලු දාලා නටනකොට මේක ලිපෙන් බාලා වෙනම භාජනයකට දාගන්න ඕනේ. දැන් මේ කිරි ටික හොඳටම නිවෙන්න තියන්න ඕනේ. ඔයාලා කැමති නම් මේක පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා ගන්න.
මම මේක ඉක්මනට හදා ගන්න ඕන නිසා ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. අයිස් කැට දාලා තමයි හදාගන්නේ. කිරියකට මම රතු පාට ෆුඩ් කලර් චුට්ටක් දාගන්නවා. මේ කිරියකට මම පෙඟෙන්න දාගත්තු කසකසෑයට තෙහෙන්දි එකක් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් විතරක් ඒක එකතු කරගන්න. මේක රෝස පැටින් හදපුවාම ෆලූඩා එක වගේ නිසා මම මේකට ජෙලි ටික කපලා දියවෙන්න දානවා. ටිකක් දියවෙනකොට ජෙලි එකේ පාට එනවා. මුලින්ම කහ පාට එක කපලා තමයි මම දාගන්නේ. ඊට පස්සේ මම මේකට අයිස් කැටි කීපයක් එකතු කරගන්නවා. කිරි මිලිලීටර 450ක් ගත්ත නිසා ඔයාලට අයිස් කැට කෝප්පයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අනිත් පාටිනුත් ජෙලි ටික කපලා මේකට එකතු කරගන්න පුළුවන්. ජෙලි කපනකොට චූටි චූටි කෑලි වලට කපා ගන්න. මම දැන් එක වීදුරකට ඔයාලට මේ ටික දාලා පෙන්නන්නම්. මම රතු පාට ජෙලි එක කපලා එළියෙන්ම තියාගත්තා. ඊට පස්සේ වීදුරේ අඩියට ටිකක් දාගන්නවා. මෙසේ තුනක් විතර දාගත්තාම හොඳටම ඇති. මම මේ ජෙලි වලට බනාන එසන්ස්, අන්නාසි එසන්ස් සහ වැනිලා දාගත්ත හින්දා මේකේ රස තුනක් තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඊට පස්සේ මම කිරි මිශ්‍රණයෙන් මේකට ටික ටික දාගන්නවා. ඉතින් මේ පාට තුනම එකතු වෙනකොට හරිම ලස්සන රස පානයක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් හදලා බලන්න. බලන්න මේක හරිම ලස්සනට තියෙනවා. මේ රස්නේ දවස්වල ඔයාලට මේක සීතලෙන්ම බොන්න පුළුවන්. සෙම තියන අය බොන්න එපා. ඉතින් වීඩියෝ එකේ ලින්ක් එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.